නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සහ නිවාස අමාත්‍යාංශය එකතු වෙලා මේ අවතන් කඳවුරු අවුරුදු 30කට වඩා වැඩි තියෙන අවතන් කඳවුරු විශාල ප්‍රමාණයක් 2015 වෙනකන් තිබිච්ච මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලේ මේ වැඩ කටයුතු අවසන් කරලා දැන් තව බොහොම පොඩි කොටසක් තියෙනවා ඉඩම් අත්පත් කරගෙන මේ ජනතාවට ලබා දෙන මේ ජනතාව ඒගොල්ලෝ එදා ඉඳන් පදිංචි වෙලා හිටපු ඉඩම් ඉල්ලීම් කරනවා මේක එදා ඉඳන් රජයත් එක්ක තිබිච්ච දෙයක් දේශපාලන අධිකාරීන් යම් යම් වෙලාවල් වලදී මේ පළාත්වල නියෝජනය කරපු අය ඒ මේගොල්ලන්ව ග්‍රහණයට අරගෙන තිබිලා තියෙනවා ඒ නිසා අපි දැන් සත්‍ය වශයෙන් සොයාගෙන ආරක්ෂාවට ගැටලුවක් නොවන ආකාරයෙන් ඒ ජනතාවට ගැටලුවක් නොවන ආකාරයෙන් ඒගොල්ලන්ගේ ජීවනෝපාය කරගෙන යන්න පුළුවන් ආකාරයෙන් අපි ඒගොල්ලන්ට ඉඩම් ලබා දීමේ වැඩපිළිවෙල දැන්ටමත් ක්‍රියාත්මක කරලා තියෙනවා ඒක ගැන පරීක්ෂා කරලා බලන්න තමයි අද දවසේ අපි සම්බන්ධුනේ අවිල්ල අමතුමා ඒ වගේම මම මේ ප්‍රදේශතාවේ මම කළුතරේ නම් මේ ප්‍රදේශතාවේ සමීක්ෂණයක් සඳහා මා දෙදෙක හැදීර මම සමීක්ෂණය කිරීමේදී මට හොයා ගන්න ලැබුණා මේ ප්‍රදේශයේ ගොඩක් අය තරුණ තරුණියෝ ගෙවල් වල ඉන්නවා ඒ ගෙවල් වල ඉන්න හේතුව තමයි මේ යාපනයේ ප්‍රදේශයේ ගාමන් ෆැක්ටරියක්වත් අඩුතරම නැහැ ඔබතුමාලාගේ රජයෙන් ඉදිරියේදී මේ ප්‍රදේශයට ගාමන් ෆැක්ටරියක් හෝ ඒ වගේ රැකියාවක් දෙන්න පුළුවන් ඒ කියන්නේ මේ ඉන්න තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවකට යොමු වෙන්න පුළුවන් අවස්ථාවක් ඔබ දැන් මේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ග්‍රාමීය මට්ටමේ ඉන්න සුවන් රැකියා කරන අයත් ඒ වගේම කර්මාන්ත කරන අයත් ඉලක්ක කරගෙන යන වැඩසටහන. ඒ වැඩසටහන දකුණටද උතුරටද නැගෙනහිරද කියලා ભેදයක් නැහැ. මුළු රටටම එකයි. ඒ නිසා තමයි අපි මේ ඉක්මනට ආවේ උතුරට. ඒ නිසා උතුරේ ඉන්න සහෝදරයෝ එක්ක එකතු වෙලා දමිළ සහෝදරයෝ සිංහල සහෝදරයෝ සියලු දෙනා එක්ක එකතු වෙලා අපි ඒගොල්ලන්ටත් ඒ දකුණේ අයිතිවාසිකම් ලබා දෙනවා. ඒක ගැන හොයලා බලන්න තමයි අපි අද ආවේ. එහෙනම් මං හිතන විදියට මාස 4-5ක් යද්දී මේ ඔය කතාව කියන්න වෙන එකක් නැහැ. ඒව ආරම්භ වෙනවා විමල් විරුවන්ස කර්මාන්ත ඇමතිවරයා දැනට මේ ගැන යොමු වෙලා තියෙනවා. හෙට දවසේ කෘෂි කර්මාන්ත ඇමතිවරයා සහ ඒ අදාළ පිරිස එනවා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් අමාත්‍ය මණ්ඩලයට වගකීම් පාරලා තිනා මේ සමස්ත ලංකාව තුල තියෙන ප්‍රශ්න ගැටළු විසඳලා දෙන්න කියලා. ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා කිව්ව වගේම දකුණයි උතුරයි යාකරන තමයි මමත් මේ මේ පැත්තට ආවේ. බොහොම හොඳයි බොහොම හොඳයි. ඒ කියන්නේ මේ මෙහි තියෙන ප්‍රශ්න ගැටළු හොයන්න මොකද අපිට කියන්න මාධ්‍යවේදියෙක් විදිහට අපිට කියන්න මෙතුමන්ලා ඉන්නවා ඒ වගේම අපිට සහයෝගය දෙන ලේකම් කාර්යයට මම අද හෝ හෙට දවස් දෙක තුනක් මම ගිහිල්ලා පොඩ්ඩක් ඒ සම්බන්ධ වෙනවා. ඒක ගොඩක් මේ ඒ කියන්නේ ගොඩක් අය මෙහි අය හිතන් ඉන්නවා අපිට විතරයි උතුරට විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. අපේ දකුණ අය හිතන් ඉන්න අපිට විතරයි මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. නමුත් උතුර දකුණ මේ සියලු දෙනාටම එකම ප්‍රශ්නේ එක මේ ඒ කියන්නේ එක එක විවිධාකාර විදිහට ඒ ප්‍රශ්න සියලු දෙනාටම පොදුයි. ඒ කියන්නේ ලංකාවේ ලංකා වාසීන් නේද උතර අවස්ථාවාදී කුහක දේශපාලඥයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ මම එකයි කිව්වේ මේගොල්ලෝ මෙහෙවල තමයි මේ මිනිස්සු තාම අවතැන් කඳුර වල ඉන්නේ. ඒ නිසා ඒ දේශපාලන මේමක ගන්නේ නැතුව රාජ්‍ය නිලධාරින් දිසාපතිතුමා මැදිහත් වෙලා සම්බන්ධීකරණ කමිටු සභාපති දිස්ත්‍රික්කයේ මැදිහත් වෙලා අමාත්‍යවරයාගේ නියෝජිතයෝ මැදිහත් වෙලා ඒ වගේම සියලු දෙනා මැදිහත් වෙලා මේ කටයුතු කරන්නේ. ඒ නිසා කවදාවත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. පැහැදිලිවම මේ යුද්ධයේ තියෙන බැරෑරුම්කම සහ යුද්ධෙන් පස්සේ ජනතාවට දෙන්න ඕන සාධාරණ දන්න නායකයෙක් තමයි අද රට පාලනය කරන්නේ. ඒ නිසා ඒ තුල මේ තරුණයන්ට අරගල වලින් තොරව නිදහසේ අවශ්‍ය දේ දිනා ගැනීම හැකියාව තියෙනවා. ඒක ලබා දෙන්න අපි අප කැප වෙලා ඉන්නවා. තරුණයෙක් ඉන්නේ මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහට. ඒ ඇඟිලි පොඩි ඉඩ දීලා කරා. ඔකේ තෝදී දේශපාලඥයා පිළිබඳව විශ්වාසයක් නැහැ මේ අයට. මොකද මේ තාක්කල් මේ ප්‍රදේශයේ දේශපාලඥයන් ඒක උතුරට විතරක් නෙමෙයි. ඒක දකුණටත් ආයේදී. නමුත් දකුණට වඩා
උතුර බැරෑරෝ ඒ ඒ ඒ වෙලා තියෙන්නේ උතුරේ දේශපාලඥය එදායි නම් කොළඹ ඉඳගෙන මේ ඉන්න මේ ඉන්න අහිංසක දමිළ ජනතාව පාවිච්චි කළා ඒක තමයි උණ වැරද්ද ඒගොල්ලෝ කවදාවත් මේ වගේවත් ආවේ නැහැ මේ කියන මේ ගම්මාන ඇතුළේ ඇවිද්දන ඇවිද්දන ඒගොල්ලොන්ට ගහලා පන්නනවා ඒ නිසා අද දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙනවා එනිසා මේක ඉතිහාසයේ හොයාගෙන යන සිරිමා බණ්ඩාරනායක මැතිනේ විශාල වැඩ කොටසක් මේ උතුරට කරලා තියෙනවා. ඒ නිසා අද ලොකු විශ්වාසයක් තියෙනවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය එක්ක. ඒක නායකත්වය එක්ක. ඒකට ගැළපෙන නායකයෝ නේද? මේක එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි වගකීමෙන් කියනවා මාස 6ක් 7ක් යන්න කලින් අපි ජනතාවට දෙන්න ඕන සහනය අනිවාර්යෙන් ලබා දෙන්න. සර්, ඔයා ඔපිනියන් සර් 13 plus ඔපිනියන්. 13 plus 13 plus එක ගැන මේක අපේ ව්‍යවස්ථා මේ මේ දායක සභාවේ ඒ වගේම ඒ ව්‍යවස්ථා සම්බන්ධයෙන් විචාරදේ වැඩ කටයුතු කරගෙන යනවා අපිට වගකීම තියෙන මේ ජනතාවගේ අවශ්‍යතාවයන් හොයලා බලලා කරන්න ඒ නිසා ඔය 13ද 20ද 19ද කියන එක ගැන මේ ජනතාවට වොමනාවක් නැහැ කවුරුත් අපෙන් එක ගැන ඇහුවේ නැහැ ජනතාව අපි ජනතාවට උත්තර දෙන්න ඇවිල්ලා තින්නේ අපි පැහැදිලිවම කියන්නේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරනවා ඒක මේ 13ෙන් 20ෙන් 19ෙන් මේ කරන්න බෑ Right. Okay.